వర్షా పొత్తల అసలుటెద్ది రాత్రి ఎకులాట ఆసన్నే రత్నపురేటి అన్నట్ నోయకు ఏట యాయతు అత సీతాగన్నట బెరివియ అవసాని ఆయ నగరశాల వలగిం బస్యాగ్గిన నుగగడిం బెస పొత్తలవేత అమారుయిం ఆవాయ పొత్తలి అమ్మతరి అతుర కయలంగవియ ఏద నొతివునీనం మేరే తమాట వనదే ఏట సీతాగన్నట వత్ నాయక వాగి కెల్లాదే ఏతరం అసరనునా విముత్తి వాగిమ అమ్మ నిస మం వైర కరన్నే ඒත් මේ රෑ මාව එළියට දැම්මේ මාව අනාථ කරන්න හිතාගෙනමයි. ඇයි දුප්පත් මට එහෙම කළේ? වාෂා ලේ ගලන දෙපයින් පොත්තලට ආවේ කොරගසමිනි. පොත්තලේ ආරක්ෂක නිලධාරියා උන්නේ දොරකඩ අසල නිදිබරවය. වයස අවුරුදු 55ක් පමණ වූ ඔහුට වාෂාසලගේ කරුණාබර ලෙසනි. ඇතම් දිනවල ඇය ඔහුටද ඉන්දියාපු මුලා කදාගෙන මිද දුන්නාය. අංකල් අංකල් වර්ෂා ගමන් මළු දෙක බිම තබා මාරෙන් හොව කීද්දුවයි වර්ෂාගේ හඬ අඳුනාගත් ආරක්ෂක නිලධාරියා නැගිට ඇදස බැලුවේ පුදුමෙනි මිස් මේ රෑ වර්ෂාගේ දිනතුල වේගින් කඳුළු පිරුණි එහෙත් ඒවා දරාගත්තායි මට පොඩි කරදරයක් අංකල් මං දන්නවා වර්ෂා උඩ බිම් බැලුවායි මොනද අංකල් දන්නේ බුක්ෂොප් එකේ වැඩ කරන ළමයි ටික කතා වුණා හැමෝම මිස්ට ආදරේනි ඊටත් වඩා අපේ සර්ගේ අම්මා ආවා. ඇවිත් මට කිව්වා මිස් ආවොත් ගන්න එපා කියලා. හෙට උදේ ඉඳලා. ඇය තමාගෙන් පලිගෙන ඇත්තේ ලෝ සිටන ධර්ම ගැහණියකින් පලිගන්නා ලැසෙනි. ඇත්තද? ඒත් මිස් මේවා පටන් ගන්නේදී මට හැමදේම මතකයි. මට අද රෑ යන්න තැනක් නෑ අංකල්. රත්නපුරේට යන්න මේ වෙලාවේ බස් නෑ. අනේ දෙයියනි. මෙහෙම අපරාධ කරනවද? අපටත් දරුවෝ ඉන්නවනේ. මං අංකල් අද රැට විතරක් ඇතුළට වෙලා ඉන්නද පාන්දරම යනවා වාර්ෂයිස අසද්ද අමරසේනගේ දැස් වලට කඳුළු පිරුණි දිව්‍යන් බුදුන් ඉන්නා මේ රටේ මෙහෙමත් අපරාධ වනවා නොවේදයි ඔහුට සිතුනි අනේ මිස් ඇයි මගෙන් එහෙම ආන්නේ කවුරු කිව්වත් මට සැලකේ මිස් විතරයි ඇතුළේ ඉන්න පුළුවන්ද පුළුවන් මට මේ බෑග් දෙක ගෙනත් දෙන්න අංකල් වාෂාගේ ධනේශ පුරාත් අතීතු තුවාල ඔහු දැකී විටේ අමර්සේන දැඩි දුකකින් ඒ තුවාල වලට ටෝච් එක ගැස්සේ. දෙයිනේ. තුවාලත් කරලා නේද? ඒකට කමක් නෑ අංකල්. මිස් ඇතුළට යන්න. මං රෑ කඩේකින් අයිස් සතුර ටිකක්වත් අරන් ඉන්නම්. එපා අංකල්. කොහෙවත් යන්න එපා. මට බයයි. ඔහුගේ ලයිබුරා දරුසේනාසක් වැනි කැක්කුමක් ගලා ගියේ. වාෂාගේ දෑතින් දුක් විඳ හැදූ පොත්තල මැදින් ගියේ කොරගසමිනි. මේ පොත්තල පුරාම ඇත්තේ ඇගේ කඳුලේ. දාදී අදේ ගොඩට ලේද එකතුය. අනේ මිස් බිම පොත්තලේ කොනක කාපට් බිම් මත වාෂා ඉඳගනිද්දී අමරසේන ඇස්සේ දැඩි අනුකම්පාවයි. මට ටිකක් අමාරුයි අමරසේන අංකල්. මෙහෙම ඉන්නම්. ආය අතුර. දොර වහලා තියන්න. කවුරු හරි ආවොත්. ඒක මම බලා ගන්නම්. මිස් ටිකක් කොහොම ඉන්නකෝ. ඇලවෙලා ඉන්න. මං ඒසී එක දාන්නද? එපා මට සීතලයි. උණ ගන්න වගේ. මෙහෙම ඉන්නම්. අමර්සෙනි අධ්‍යෝගී දැසල තෙතමණියක් විය. වාෂා හෙමම් පොත්තලේ බිම්මත දිගා වූවාය. අනේ අම්මේ මට මේ මොනාද අම්මේ උනේ? ඇයි ඔයාවත් මන් දිහා බලන්නේ නැත්තේ? ඔයත් හිතන්නේ මං වැරදිකාරි කියලාද? ඔයත් මාත් එක්ක තරහද අම්මේ? වාෂා කාපට් බිම දිගා වී ඇඬුවාය. ජීවිතේ කොතරම් බොරුවක්ද? දෛවී ටික දවසකට තමාට ලස්සන හිණියක් පෙන්වා විහිළු කළා නොවේද ඇයට සිතුනි. දෙදෙනාම පොත්කොටුවල් ඔසවාගෙන දූමින් පනිමින් තුරකතෙනට අමතමින් මුදල් යන්ත්‍රවලින් මුදල් ගනිමින් බැංකුවලට යමින් අලුත් පොත්වල මිල ගණන් දමමින් එය සියල්ලම අතරතුර රහසින් ඔහුගෙන් ලැබෙන ආද්ද රස විඳිමින් ගෙවූ ඒ ලස්සන ලෝකයේ මැදම අද තමා ලේපිරාගෙන දිනෝදාහකගේ දූවිලි සටහන් නැති බිම නිදාගනී ආදරය කළ එකට තමාට ලැබුණු දඬුවම් පුදුමාකාරයයි වාශාර සිතුනි සමහර විට ඔයාව ආයි කවදාවත් මට හම්බ වෙන එකක් නෑ රත්තරන් ඔයත් පව් මාත් පව් වාෂාට එකවරම හොගා ඇඬුනි මං මාවත් පුරා ලේ පෙර පෙර යද්දි තද කරගෙන උ නැඬුම් පාළු නිසංසල පොත්හල පුරා දෝංකාර දෙමින් ඇසෙන්නට විය වර්ෂාගේ ඇඬුම් අසන්නට කිසිවෙක් උන්නේ නැත අඳුරු පොත්හල පුරා වූ නිසල් බව මිදිමින් කෙල්ලගේ ඇඬුම් ගලා එන්නට විය තද ඒකිය පබුරත් කඩාගෙන එද්දිම වගේ වාෂාට සිහි නැති විය අසරණ කෙල්ලගේ ලීවැකුණු සිරු හිඟන්නේකසේ ඔහි බිම් වැටි තිබුණි. දෙවිවරු ඉන්නවයි කියන්නේ බොරුය.
ඉන්නවා නම් අවුරුදු 20 ගන්නම් පුරා මහසමන් දේවාලේ සමන් දෙවි හාමුදුරන්ට බාරහාරව කිරිපිටි පූජා කළ මේ කිල්ලට මෙහෙම කරන්නේ නැත. පොත්තලේ බිම ඇය වැටේ සිටින අර කවුරෝ දැක්කා නම් ඒ කාගේ හෝ පපෝ කඩා වැටුණු නිසකේ. පැන්ඩෝල් පෙති දෙකවුත් වතුර බෝතලුගෙන අමරසේන පොත්තල තුලට ආවේ වටපිට පලායි. තමාගේ රසාව නැතිවද මේ දරුවාට පීට වෙනවා යයි ඔහු සිතාගත්තේ. කෙල්ලගේ සද්දයක් ඔස්මන් නොයසින් නිසා අමරසේන කලබල විය. ඔහු දුවගෙන ගොස් පොත්තලේ විදුළු බහනක් දැමුවේ. බිම් වැටි වුණු වාෂාව දෙක අමරසේන ආවේ දුවගෙන මෙනි. ඇය උන්නේ නිදාගෙන නොවන බව ඔහු දනි. අනේ මිස්, මිස් කතා කරන්න. මිස් මොකද වුනේ? අමරසේන වාෂාගේ උරේ සිංහල්ලා සොලවා කතා කළේ. සීසුම වුණු වාෂාට යහඳ ඇසුණේ නැත. දෙයනේ මේ දරුවට මොනා වෙලාද? අමරසේන වාෂාට ගිනා වතුර බෝතලින් බිඳක් අතලටගෙන ඇගේ මුහුණට ඉස්සේ වාෂා මාරුවෙන් දැස් ඇරියයි. මිස්ටර් සීය නැතිලා හිටියේ මට. ඔව් අමාරුයි නේද මිස්? මන් දන්නේ නැහැ අංකල්. මිස්ටර් අමාරුයි. මන් ත්‍රිවිල් එකක් කතා කරගෙන එන්නද මිස් බෙහෙත් ගන්න? එපා අංකල්, දැන් රෑ වෙලා. මට අනේ මේ වගේ අපරාධ කරනවනේ. ආමේ පැන්ඩෝල් දෙක බොන්න මිස්. මම මෙතනින් දොර වහලා දුවලා මෙතන රෑ කඩේට ගිහින් මිස්ටර් බොන්න කෝපි එකක් අරන් එන්නම්. වාෂා කිසිවක් කිව්වේ නැත. ඇයි පැන්ඩෝල් දෙක බී අමරසේන ගිනා වතුර බෝතලේ බීගෙන බීගෙන ගියාය. තමා කොතරම් පිපාසාවකින් උන්නාද කියා තේරුම් ගත්තේ එවිටේ. අඬා පළක් නැත. දෛවී තමාට විඳින්නට වන තිත්තම දුක දී හමාරය. දුක ආගාදයන් නම් තමා මේ දැන් ඉන්නේ ඒ ආගාදයේ පතුලේ බව ඇය දැන් දනි. පපෝ ගිනි තබාගෙන ඉහලට එන දුක්ගින්න පටන් ගන්නේ ඔහුගේ මුහුණ සීවීමෙනි. තවාලේ මේ පපුවේ තබාගෙන උන් මේ මුහුණ දැන් තමාට සදාටම හිමි වී ඇති බවක් ඇයට දැනේ. එසේනම් නැන්දාට කී කතාවල තේරුම කුමක්ද? තමා බඳින්න විමුක්ති බව කීවියයි. ඒවා කීවේ තමා හදවත සනසා ගන්නද? වාෂා පුත්‍රාකයට හිස තබා ගත්තාය. ඇයට ඔහුගේ කාමරයට යන්නට දුකේ. ඒ කාමරය පුරා ඇත්තේ සැමරුම්ය. ඔහුගේ සුවඳේ. ඊට දුක වැඩිය. ඒ කාමරයේ සිදුව දේවල් අනන්තය. ජීවිතේ ලස්සනම දවස් කීපයක් ගෙවි ගියේ ඒ පුංචි වීදුරු කාමරය තුලේ. උඩට යන්නට නොහැක. අන්තිම දවසේ බත් කැවි උඩ තියාගෙන මේ හිස් මුදුනට හාදුවක් දුන්නේ එතනදී. ඒ සැමරුම් අද මරණාසන්න තමාගේ හදවත ගිනි තබමින් සීවිගෙන එයි. කුමක් කරන්නද කියලා ඇයට තේරෙන්නේ නැත. පැටල් බූලියක් හිසේ සිට හලාගෙන ගිනි පුරක් ගසාගෙන මොරකොඩ ගෙදරට ආ යුතුය. ඔහුගේ මුණ තව එක් වරක් බලා ඒ මිදුල මත දීම අවසන් හුස්ම හෙළිය යුතුය. වාෂාට සීවෙන්නේ මෙවැනි දේවල්. ඇය වතුර බෝතලේ වතුර පුදක්ගෙන රිදි කැබැල්ලකට දමා ලේ විසදා ගත්තාය. මේ තුවාල කැල්ල තව ටික දවසකින් මෙකී යනු ඇත. ඒ ජීවිතේ රුව කැල්ල පපු ආරාව කැපුම් තුවාලේ කිසිම දිනයක මැකී නොයයි. ඒ ආදරය වෙනුවෙන් මේ හදවත ඇඳුණු ප්‍රථම හා අවසාන කැපුමද? ඔහු තමාව හොයනෝ විය යුතුය. ඔන්නම් පොත්තල්ට මේ රෑත් ඔහුව ගෙන්නා ගත හැක. ඒ තවාෂා ජීවිතයේ අවසාන මොහොතේ ඉවසුවාය. මේ දුක මං ඉන්දම ඇතිරත්තරම් ඔයා පිරිමෙක් වුණත් ඔයාට මේ දුක විඳින්න බෑ. මේ දුක ඒ තරම් කටුක දුක. මටම පුදුමයි මං තාම ජීවත් වෙන එක. හරිම පුදුමයි. වාෂා සිටී දැස් පිස දමමනි. ජීවිතය ගැන සිතන්නට තව එක් රැයක් ඉතිරිව ඇත. මේ රාත්‍රිය නිදාගත නොහැක. මේ ජීවිතේ මින් ඉදිරියට ජීවත් කරන්නේ කෙසේද කිය අද රාත්‍රියේ සිතා තීරණය කළ යුතුය. වාෂාට තම ජීවිතය ගැන කොතරම් දුක සිතුනාද කිව්වොත් ඇගේ තුන් හිතම හිරිවැටී තිබුණේ. ජීවිතය ගැන මොනවා හෝ හිතන්නට වුව මේ හිරිවැටුණු තිත තැම්පත් කරගත යුතුය. ඒ ලේසි පාසු දෙයක් නොවන බව ඇය දනී. අමරසේන උණුතර බෝතලයකට කෝපි එකකුත් ඇයට කන්නට ක්‍රීම් කැකර් බිස්කට් පැකට් එකකුත් රැගෙන ආවේ. මේ දුප්පත් මිනිසාගේ කරුණාන්තකම ඉදිරි වාෂාට තමාගෙනම තව තවත් දුක සිතුණි. තමා උදේට දෙන ඉන්දියාප මුලක් බත් එකක් දෝතින්ම ගන්නා විට තමාට මෙහෙම කරන්නට වේයි ඔහු ඊනින්වත් නොසිතන්නට ඇත. මහන්සුනි අපරාධනි අංකල්, වාෂා කිවි දුකිනි. මේක මොකද්ද මිස්? මෙහෙම වෙලාට මිස්ට දෙයක් කරන්න බැරි නම් මං මොනෙම මේකට කෝපි දෙකක් දාගෙන ආවේ. බඩගින්න ඉන්න එපා. මේ බිස්කට් එක කාලම කෝපි එකක් බොන්න. අමරසේනත් බොන්න. මං ගිහින් බොන්නම් මිස්. මිස් බිස්කට් කාලා කෝපි එකක් බීලා නිදා ගන්න. ඒත් මට බයයි. මං රෑ රෑට ඇවිත් බලන්නම්. ආයේ. එහෙම වෙන්නේ නැහැ අංකල්.
අංකල් යන්න. ඔතනම පුළුවන්ද? ඇතුළට ගියා නම් නේද හොඳ? බිම වැටිලා තමා ඉන්න විදිය ඔහුට පවා දුක හිතෙන තරම්ය. මෙහෙම කමක් නැහැ අංකල්. උදේ වෙනකල්නේ. උදේට කතා කරමු. කාලා නිදා ගන්න. අංකල් මිස් කවුරුවත් මං ඉන්නවා කියලා කියන්න එපා. අපේ මාත්‍යා ආවොත් කියන්න එපා අංකල්. හොඳේ. හොඳයි. මට තේරෙනවා විඳින දුක. ඔහොම තමයි. අමරසේන ගිය තවත් වරක් වෛෂා දෙස බලාය. වෛෂා දිග සුසුම කෙළුවාය. ජීවිතේ උදාව අසරණම රාත්‍රියේ තමාට පිටුවේ මේ දුප්පත් මිනිසාය. ඇයට පුදුම හේකය. වෛෂාට කන්නට හිතක් නැත. ඇයි ප්ලාස්ටික්ගේ කෝප්පේටම කෝපි ටිකක් දමාගෙන අමාරුවෙන් බිමින්ද ගත්තාය. මුළු පොත්තල පුරාම දෙනෙත්තර ඇයි දිග සුසුමක් කියලා කෝපි එක අතර ගත්තාය. සුරම්යා ගැසූ පාරවල් වලට ඇගේ තොල්පට පැලී තිබුණි. ඒ නිසා ඒ කෝපි ටික බිවේද පරිස්සමෙනි. ඒද අමාරුවෙනි. දවස් 3-4ක් යනතෙක් තමාට කන්නටවත් බැරි බව ඇය දනි. දෙතොල් ඒ තරමටම පැලී තිබුණි. ලේ රස පිරුණු දිව කට තෙමාගෙන උණු කෝපි ටික ගියේ සනීප ලෙසනි. ඇය අමාරුවටම කෝපි ටික උණෙම බීගෙන ගියායි. මට දැන් මොකද වෙන්නේ? මං දැන් මොකද්ද කරන්නේ? ජීවිතය ගැන ආයේ මුලින් ඉඳලා මම හිතන්න ඕන නේද? වෛෂාගේ හිතේ මේ හැම ප්‍රශ්නයක්ම පෙරලි කරන්නට විය. එයා මට ලැබෙනවාමයි කියලා හිතාගෙන මං ජීවිතය ගැන හිතලා පළක් තියනවද? එසේ සිතෙම කොහොමවත් පළක් නැති බව ඇය දනි. ඒත් ඔයාව කවදා හරි මටම ලැබෙයි. ලබා ගන්න නම් බෑ. ඒත් ලැබුණොත් විතරක්. ඇයට හිතෙන්නේ මේ වාය. මහා ගෙදර තමා ගිය පසු මොනවා සිදුවන්නට ඇද්ද? ඔහු ගෙදර ආවිට ඇති වෙන තත්ත්වය ගැන ඇයට හිතන්නව නොහැක. මං විඳින දුක මට අමතක කරන්න පුළුවන්. ඒත් ඔයා ගැන හිතද්දි මට හරි දුකයි. ඔයා දුකින්දින්නේ මේ ඉගන්නට ආදරය කරපු නිසානේ. තාමත් ඇයට හුගෙන අයිතක් නරකක් සිතාගන්නට නොහැක. ඒ අද්දකින් තමාව රකින්නට හැකිනම් ඔහු පසුබට නොවන බව ඇය දනී. එහෙත් ඇයිවේ මේ ප්‍රශ්න වැඩිලේ ඔහුවත් අසරණ කරමිනි. සමහර විට ඔයාට මංජුලාව බඳින්න වෙයි. ඒක හේට අනිද්දම සිද්ධ වෙයි. නැන්ද මට ගහලා එලවල දැම්මේ වාගෙන හිතන්නවත් අයිතියක් නැති කරලා. පුදුමයි. එහෙත් මේ ලෝකේ වාට වැඩිම ආදරේ මම. මට ඕන නම් මැරිලා හරි ඒක ඔප්පු කරන්න පුළුවන්. එහෙම කළත් ඔයාව මට දෙන්නේ නැහැ. මං ඒක දන්නවා. ඔයාට මේ ඔක්කොම දාලා මංගාවට එන්නත් බෑ. වාෂා සිතුවිලි අතර පැටළුණේ කඳුළු සමගිනි. රත්නපුර ගෙදරට මං ගියොත් ඔයා මාව හොයාගෙන එයි. මං දන්නවා. සමහර විට ඔයා පස්සෙන් ඔයාගේ අම්මත් එයි. එහෙම වුණොත් ඔයා ඔයාගේ අම්මා ඉස්සරහා ගොඩාක් අසරණ වෙනවා. ඔයාට පැත්තක් ගන්න බැරි වෙනවා. ඒ තරමටම ඔයාව අසරණ කරන්න මට බෑ. දවස් දෙක තුනක්වත් ඔය දෙස බලාගෙන එම් මූණේ එල්ලීගෙන ආදරය කරන්නට තිබ්බා නම් කොපමණ හොඳ ඇයට සිටි. ආදරයක් ගැන වැඩිපුරම ලෝභකමක් එන්නේ ආදරය අහිමි වූ විටේ. තමා එන්නේ මේ ජීවිතේ උදාව ධර්මතම අභියෝගී ඉදිරිපිට බව ආශා දනී. මුළු ජීවිතෙම ගත වෙන ආකාරයේ තීන්දුවන්නේ මේ අභියෝගයට මුහුණ දෙන විදීනි. ඔහු සීවිද්දි මේ අභියෝගයෙන් පලා යන්නට වාශාට හිතෙන්නේ නැත. මියන්නට හෝ ජීවත් වෙන්නට කළේ එකම ආදරයයි. නහිනවනම් නැහි යුත්තේද ආදරේ මැත්තේමයි. දැන් මොනවද කරන්නේ අය ඔහුගෙන් අසා පළක් නැත. ඒ අසරණ මුහුණ දකිද්දී එහෙම යසන්නට සිතෙන්නේද නැත. එසේ අසෝද දෙන්නට විසඳුමක් කොහොලඟ ඇත්තේද නැත. වාෂාට දුක එකම මොහොතත්වල සියල්ලම සියලු දේම අහිමි වීමේ. ඌළඟ දැවටි දැවටි ඉන්නට තිබූ අරම අහිමි විය. ඒ ආදරේ විඳින්නට ලැබුණු ඉඩකට අහිමි විය. ඒ මොන දෙස බලාගෙනවත් ඉන්නට තිබූ අවස්ථාව අහිමි විය. ආශාවෙන් කරගෙන ගිය රැකියාව අහිමි විය. ජීවිතේ කලාතුරකින්වත් හමුනවන සහෝදරයන් දෙදෙනෙක් බඳු මේ දක්කා තනලක්කත් අහිමි විය. ඒ හැම අහිමි වීමම ඉදිරියේ හිත එකඟ කරගෙන හිට දවසට කෙසේ නම් මුහුණ දෙන්නද? මේ මොහොත පුදුමාකාරයි. ඕනම කෙනෙකුට ඕනම දුකක් වූ විට අඩාගෙන ගොස් බදාගෙන දුක තුනී කරගන්නට කෙනෙක් ඇත. ඒත් අද තමාගේ ජීවිතේ එහෙම කෙනෙක් නැත. මේ මාමෙරු පර්වතයේ තරම් දුක එහෙමම පපුවේ ගල් කරගත යුතුය. ජීවිතේට මුහුණ දෙනවා නම් මුහුණ දිය යුත්තේද මේ දුක පපුවේ තබාගෙන. ඒ ලේසි පාසු දෙයක් නොවේ. දුක පපුවක් යටට වී තියෙන්නේම නැත. ඒ ඉඩක් ලද විගස පපුවේ සියලු දොරවල් අරගෙන ජීවිතයෙන් වසාගෙන ගලයි. ඔහු තමාට හිමිවේද අහිමිවේද කියා දැන් සිතා පලක් නැත. සමහරට මේ ආත්මයේදී ඔහුට ආදරය කරන්නට පමණක් පිනක් තියෙන්නට ඇත. ඒ තෝ හිමි කරගන්නට කල පින් මදිවන්නට ඇත. ඇයට තිබූ ප්‍රශ්නේ මේ තරම් පින්දහම් කරන තමාට නැති පිනක් මංජුලාට තිබුණේ කෙසේද යන්නේ.
වාෂා දිගසුසුමක් කියලා පොත්තල පුරා ඇවිත්තාය. ඔහුගේ කාමරේ ළඟින් යද්දී ඔහු කැරකෙන පුටුවට වී තමා දෙස බලා ඉන්නාක් මේ නැයට පෙන්නේ.